නැගෙනහිර ආසියාවේ චීනයට ආසන්නයේ පිහිටා ඇති ඉතා කුඩා දූපත් රාජ්‍යයක් වන තායිවානයේ අගනුවර තායිපේ උවත් විශාලතම නගරය නව තායිපේ. රාජ්‍ය භාෂාව මැන්ඩරින්. එහෙත් රාජ්‍ය ලිඛිත භාෂාව වනුයේ සාම්ප්‍රදායික චීන. සමස්තයෙන් 95% හන ගෝත්‍රිකයන්. ඒකීය අර්ධ ජනාධිපති ජනරාජ්‍යයක් පවතින මෙහි ජනාධිපතිවරයා ටිසාය ඉනගමිනග. සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 36,193ක් වන අතර එය ප්‍රමාණයෙන් ලොව 136 වන විශාලතම දේශයයි. ජනගහනය 2,035,19,518ක්. එය ජනගහනය අතින් ලොව 53 වන ස්ථානයේ හිමි කරගන්නවා. නාමික මුදල් ලේකකේ නව තායිවාන ඩොලර්. ඉතා ජනාකීර්ණ රටක් වන තායිවානය චීන මහජන සමූහාණ්ඩුවේ දේශපාලන බලපෑමට නතුව තිබෙනවා. පැසිෆික් සාගරයේ පිහිටි තායිවාන දූපතට ආසන්නව බටහිරින් චීනයේද ඊසාන දිගින් ජපානයේද දකුණින් පිලිපීන දූපත්ද පිහිටා තිබෙනවා. තායිවානයට මෙම නම ලැබී ඇත්තේ 17 වන ශතවර්ෂයේදී මෙහි පැමිණි ලන්දේසීන් විසින් එවකට එහි ජීවත් වූ ඇබෝජියන් වරුන්ගේ ව්‍යවහාරයට අනුව මේ තායෝ යුවාන් ලෙසින් නම් ලැබුවා. වර්තමාන තායිවාන නාමය ඉන් බිඳී ආවක් ලෙසයි සැලකෙන්නේ. තායිවාන ජාතිකයන් වැස්සේ තෙබීමට ඉතා අකමැති. එයට හේතුව වන්නේ බොහෝ කර්මාන්තශාලා ඇති තායිවානයට ඇදහැලෙන්නේ ඇසිඩ් වැසියයි ඔවුන් තුළ විශ්වාසයක් පැවතීමයි. සාමාන්‍ය තායිවාන ජාතිකයන් සතියක සේවා කාලය පැය 70ක්. තායිවානය අග්නිදිග ආසියාවේ මුලින්ම ජනාවාස වූ දේශය ලෙසයි සැලකෙන්නේ. තායිවානයේ ඉතා ඉහළ සාක්ෂරතාවයක් මෙන්ම උසස් අධ්‍යාපනයේ ලද ජනතාවක් වාසය කරනවා. මෙහි මහායාන බුදුදහම ඉතා ප්‍රචලිතයි. වසර 30,000කට වඩා පැරණි මානව ක්‍රියාකාරකම්වල ප්‍රබල සාක්ෂි තායිවානයට හිමි. පසුව චීනයෙන් පැමිණි හන්ජාතිකයන් දීවරයන් හා ගොවීන් ලෙස මෙහි ජනාවාස ගත වූවා. පෘතුගීසින් විසින් කෝමෝසා ලෙස නම්කර තිබූ මේ වර්ෂ 1602 දී පැමිණි ලන්දේසීන් මේ වාණිජ තොටුපළක් ලෙස පවත්වා ගැනීමට ගත් උත්සාහය චීනය විසින් ව්‍යර්ථ කරා. වර්ෂ 1626 දී උතුරු තායිවානයේ අත්පත් කරගත් ස්පාඤ්ඤ ජාතිකයන් එය 16 වසරක් පාලනය කළ නමුත් ලන්දේසීන් වර්ෂ 1642 දී ස්පාඤ්ඤ හමුදා පළවා හැරෙනු ලැබුවා. ඒ අතරතුර චීනයේ ටින් රාජවංශයේ බිඳවැටීම අතරතුර ලන්දේසී අධිරාජ්‍ය සහ මිලිටරි බලය පරාජය කරමින් වර්ෂ 1662 දී සිලන්ඩියා බලකොටුව අත්පත් කරගනු ලැබුවා. පසුව වර්ෂ 1894 දී ඇති වූ පළමු සීනෝ-ජපාන යුද්ධයෙන් පසු තායිවානයේ කොටසක් ජපාන අධිරාජ්‍යයට යටත් වුණා. එම යටත්වීමේදී කාලයේදී තායිවානය තුළ විශාල කාර්මික දියුණුවක් සිදු වුණා. දෙවන ලෝකයුද්ධයෙන් පසු චීන කොමියුනිස්ට් බලය තායිවානය තුළ පතුරුවාලමින් ඔවුන් තායිවානයේ චීන සමූහාණ්ඩුවට යටත් වුණා. එමෙන්ම තායිවානය තුළ තවමත් පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා ඔවුන් ඔලිම්පික් තරඟවලට සහභාගී වන්නේ චීන තායිපේ යන නාමයෙන්. තායිවානයේ නැගෙනහිර කොටසේ 3/2 කඳු සහිතයි. මෙම කඳු පන්ති දිවයිනේ උතුරු දිග සිට දකුණු දිග දක්වාම විහිද යනවා. බටහිර චියානාන් තැනිතලාවේ රටේ බහුතරයක් ජනයා වාසය කරනවා. තායිවානයේ උසම කන්ද JD. එය මීටර 3,952ක උසකින් යුක්තයි. තායිවානයේ පොදුවේ ගත්කල ලොව උසම දූපත ලෙසයි සැලකෙන්නේ. සාගර නිර්වතන දේශගුණයක් ඇති තායිවානයේ කඳුකර ප්‍රදේශයන්හි සෞම්‍ය දේශගුණයක් පවතිනවා. වසරකට මිලිමීටර 2600ක පමණ වර්ෂාපතනයක් ලැබෙන මෙරට ජූනි සිට සැප්තැම්බර් දක්වා උණුසුම් කාලගුණයක් පවතිනවා. තායිවානයේ ප්‍රධාන පළාත් 35කටත් විශේෂ නගර සභා 12කටත් බෙදා වෙන් කර තිබෙනවා. පැයට කිලෝමීටර 300 ඉක්ම වූ බුලට් දුම්රිය මෙන්ම ඉතා දියුණු උමන් දුම්රිය සේවාවක්ද ඔවුන්ට හිමි. ජාත්‍යන්තර තත්ත්වයේ ප්‍රධාන ගුවන්තුරු පොළවල් 5ක් මෙන්ම එවැනිම වරායන් 4ක්ද තායිවානයේ සතුයි. එමෙන්ම තායිවානය තුළ ඇත්තේ ඉතා ඉහළ අධ්‍යාපන ක්‍රමයක්. එසේම උසස් අධ්‍යාපනයේ අතින්ද ඔවුන් ලොව ප්‍රධාන දේශයක් බවට පත්වති වෙන්නේ. සමස්තයෙන් 69%ක් උසස් අධ්‍යාපනයේ නිමා කරමින්. ජපාන යටත් විජිත සමයේදී අධ්‍යාපනය ගමනාගමන මෙන්ම සංනිවේදනයේ ලද ශීඝ්‍ර දියුණුව තායිවාන ආර්ථික වර්ධනයට බෙහෙවින් හිතකර වුණා. එසේම මාජන අධ්‍යාපනයේ අනිවාර්ය කිරීම තුළින් ඉතා උගත් ශ්‍රම බලකායක් රට තුළ බිහි වුණා. අද වන විට තායිවානයේ ආසියාවේ 5වන සහ ලොව 15වන විශාලතම ආර්ථික බලවතා බවට පත්ව අවසන්. වර්ෂ 1952 දී තායිවාන ආර්ථිකයෙන් 35% වූ කෘෂිකාර්මික පිරිවැටුම වර්තමානයේදී 3% දක්වා පහත වැටී ඇති අතර සේවා ආර්ථිකයේ 70% දක්වා වර්ධනය වුණා. තොරතුරු තාක්ෂණයේ දියුණු වීමත් සමග තායිවානයේ ඊට අදාළ නිෂ්පාදනයන් වෙළඳපොළට හඳුන්වා දීමට යොසුළු වුණා. අද වන විට තායිවානයේ පරිගණක, ජංගම දුරකථන, විද්‍යුත් පරිපථ හා විද්‍යුත් උපකරණ ඇතුළු බොහෝ දෑ අපනයනය කරනවා. ඊට අමතරව කනිජ තෙල්, රසායන ද්‍රව්‍ය, රෙදිපිලි, යකඩ සහ වානේ, බරවාහන, සිමෙන්ති හා වාහනද ඖෂධද ඔවුන් අපනයනය කරනවා. අග්නිදික ආසියාතික බොහෝ රාජ්‍යයන් මෙන්ම තායිවානයේද සංචාරකයන්ගේ සොඳුරු නවාතැන් පොළක්. එමෙන්ම වසරකට බිලියන 10කට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් තායිවානයේ වෙතට පැමිණෙනවා. තායිපේ අගනගරයේ ජාතික මාලිගා කෞතුකාගාරය වර්ෂ 2010 දක්වා ලොව උසම ගොඩනැගිල්ල වූ තායිපේ 101 ටෝරෝකෝ ජාතික උද්‍යානය, ශිලින් රාත්‍රී වෙළඳපොළ, සන්මූන් විල, කඳුකර දුම්රිය, චෙරිවතු වැනි අපූරු ස්ථාන දෙක බලා ගැනීමට බටහිර මෙන්ම ආසියාතික සංචාරකයන් බොහෝමයක් තායිවානයේ වෙතට පැමිණෙනවා. තායිවානයට ඇත්තේ චීන සහ ජපන් සංස්කෘතීන් වල සම්මිශ්‍රණයක්. චීන අක්ෂර කලාව සාම්ප්‍රදායික චිත්‍ර මෙන්ම ඔපෙරා තායිවානය තුළ දැකගත හැකි. සම්භාව්‍ය සංගීතය පිළිබඳ තායිවාන ජාතිකයන්ට ඇත්තේ මහත් රුචියක්. අත්වැසුම් රූකඩ නැටවීමටද ඔවුන් මහත් රුචියක් දක්වනවා. තායිවාන ආහාර කලාව විවිධ මස් වර්ග, මුහුදු ආහාර, සෝයා හා ධාන්‍ය වර්ග මෙහි ප්‍රධාන වනවා. විශේෂයෙන්ම තායිවාන බෞද්ධයන් නම් සතුන් සිය කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් භාවිතා කරන අතර සත්ව මාංශ ආහාරයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. තායිවානයේ දූපතක් වන නිසා මුහුදු ආශ්‍රිත ජනතාව සම ආහාරයට වැඩි වශයෙන් මත්ස්‍ය ආහාර එකතු කරගන්නවා. අර්ධ නිර්වතන පරිසරයක් ඇති රටක් බැවින් එම කලාපීය එළවලු සහ පළතුරද භාවිතා කරනවා. එසේම ඔවුන්ගේ රාත්‍රී වෙළඳපළවල ඊට ආවේනික ෂණික කෙටි ආහාරද සැකසෙනවා. ඉතින් අද අපි ඔයත් එක්ක කතා කරේ තායිවානය ගැන. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න දැම මගේ channel එක subscribe කරන්න. හම්බෙමු තවත් අලුත් වීඩියෝවකින්.